අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අචනා කරුණාරත්න ප්‍රථමින අවධානය පුවත් සියස්තල වෙත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අදිනැරඹේ ජනපති ගෝඨාභය සමුළු ඇමතීම හෙට කබ්‍රාල්ගේ පුරප්පාඩුවට කැටගොඩ යලි පාර්ලිමේන්තුවට दैनिक कोविड मरण सह रोगींगे अडुवाक ये दिनट मरण अणु तुनाय दैनिक आसादितिन 1518ක් රට වහලා තියෙන අවස්ථාවේදීත් රෝගය පැතිරෙන විදිහට ක්‍රියා කරන්න එපා විශේෂඥ වෛද්‍ය හේමන්ත ඉල්ලයි ගැටලු කිහිපයක් මුල් කරගෙනමින් සෞඛ්‍ය සේවකින් හෙට සිට වර්ජනේ වැලිකඩ සිරකරුවන් තවමත් වහලේ උඩ ඉන්දියාව අසල්වැසි රාජ්‍යන්ට ක්වැක්ස් පහසුකම යටතේ නොමිලේ එන්නත් ලබා දීම නැවත ආරම්භ කරයි. රුසියානු මහමැතිවරණයේ ජය ජනපති පුටින්ගේ පක්ෂයට හිමිවන ලකුණු. ස්පාඤ්ඤයේ කැනරි දූපත ආශ්‍රිත ගිනි කන්ද තවදුරටත් සක්‍රිය වෙයි. දැන් දේශීය පුවත් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමරිකාවේ නිව්යෝක්හිදී අද ආරම්භ වීමට නියමිතයි. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතයි. COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුලින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය තිරසර බව යලි ගොඩනැගීම පෘථිවිය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම මෙවර සමුළුවේ තේමාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා. සැසිවාරයේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීම නියමිත අතර පසුකියදා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස්ද හමු වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්වෙටෝ ග්‍රාමාත්‍ය ෂේක් සබා අල් හමාඩ් අල් සබා අතර හමුවක්ද නිව්යෝක්හිදී සිදු වුණා. දෙරට අතර 50 වසරක සමීප සහ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සිහිපත් කළ නායක දෙපළ එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ක්වෙටෝ රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කරන ලෙස ඉල්ලීමක් සිදු කළා. කොවිඩ් වසංගතයේ පාලනය සහ රට තුල සිදු කෙරෙන එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතයේ පහව ගොස් ලෝකීය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නා. වරාය නගරයේ සූර්ය හා සුලම් බල ශක්තිය සහ පිරිපහතු ශේෂ්ත්‍රයන් තුල ක්වෙට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා ක්වෙට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳවද රාජ්‍ය නායකයන් අතර කතාබහට ලක් වුණා. මේ අතර 23 වෙනිදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බල ශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදීද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවයන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයේ තවදුරටත් ක්‍රියාත්මකයි. සිය දඩුවම් ලිහිල් කරන ලෙසට ඉල්ලමින් ඕන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය රැඳවයන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පවසනවා. ජීවිතාන්තය දක්වා සිනදඩුවම් නියම වූ සිරකරුවන් දස දෙනෙකු ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වහලේ මත නැග විරෝධතාවයක් ආරම්භ කළා. ඒ තමන්ගේ දඬුවම ලිහිල් කරන ලෙස බල කරමින් අදාළ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සියතට ප්‍රකාශ කළේ. මේ අතර දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුදේෂ් නන්තිමාල් මහතා පවසනවා. නිරෝධායන ඇඳිරින්තිය සමග දෛනික කොවිඩ් මරණ හා රෝගීන් අඩුවීම තවදුරටත් දක්නට ලැබෙනවා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 93ක්. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1518ක්. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 93ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගියදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 48ක් හා පිරිමි පුද්ගලින් 45 දෙනෙකුද ඇතුළත්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12218 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් රෝගීන් 1518 දෙනෙකු ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 506009 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත කොවිඩ් රෝගීන් අතරින් සුව වූ සංඛ්‍යාව 433093. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලැබෙන රෝගීන් සංඛ්‍යාව 60698ක්. අපි දැක්කා ඊයේ සහ කොවිඩ් දින වල යම් ක්ෂේත්‍රයක ජනතාව ඒකරාශීව දිගින් දිගට මේ තත්ත්වය තුළ මේ ආකාරයෙන් අඩු කරගත් රෝගීන් වාර්තායිමයි කියන්න පුළුවන්. මේ වහලා තිබිච්ච කාල සීමාව තුළ දිගටම අපි කියපු දෙයක් තමා රට ඇරියට පස්සේ පවතින තත්ත්වයේ ඒ පෙර පැවති විදිහටම ජනතාව ඒකරාශී වීම උද්ඝෝෂණ පැවැත්වීම පෙළපාලිය යෑම කඩසාප්පු වලට එක්රැස් වීම ප්‍රසිද්ධ ස්ථාන වලට එක්සැස් වීම උත්සව සාද සඳහා එක්රැස් වීම ආදී සියලුම ක්‍රියාවලියන් හරහා මේ රෝගේ නැවත වැඩිවීමට ඉඩ තියෙනවා නැවත වැඩි වෙනකොට බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ මීටත් වඩා දරුණු ප්‍රභේද ලංකාවට ඇතුළු වෙලා ඒක හරහා මේක වැඩි වෙන්නත් ඉඩ තියෙනවා මේ සියල්ල ගැන සැලකිල්ලට අරගෙන රට වහලා තිබිච්ච කාල සීමාව තුළ අපි නොකඩවාම කියපු දේ තමයි මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරගෙන ඒ සැලසුමට අනුව අපිට මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න කියලා නැවතත් රෝගය පැතිරීමට ඉඩකට තියෙන වාතාවරණයක් සකස් නොකර ඒක වෙන්නේ නැහැ කියන්න බෑ අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු නොකළොත් ඉතා තුළු පිරිසකට පුළුවන් රටම විනාශ කිරීම සඳහා ගෙනියන්න මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ කුමාරි ධර්මදාස මහත්මිය එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොවිඩ් මර්ධනය සඳහා එන්නත් කරන වැඩසටහන දෙවෙනි පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 766 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 23616 දෙනෙකුටත් එන්නත් කර තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුත්කලින් සංඛ්‍යාව 27873. එහි දෙවන මාත්‍රාව පුත්කලින් 5895 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 51 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුත්කලින් 26 දෙනෙකුටත් ලබා දී ඇති අතර මොඩර්නා එන්නත ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 889ක්. එහි දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 71 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. මේ අතර ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට දහවල් 12:00 සිට පැයක කාලයක් දිවයින පුරා විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සියතට අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හෙට දවල් 12 සිට 1 දක්වා පැයක විරෝධතා ව්‍යාපාරයක් ලංකාවේ තියෙන සියලුම සෝවල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට ක්‍රියාත්මක කරනවා. මේකට හේතු වෙන්නේ මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් වෙනුවෙන් ගෙවන ලද දීමනා කප්පාදු කිරීම අතිකාල සහ අනිකුත් දීමනා කප්පාදු කිරීම සහ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් වලට අදාළ සහන ලබා නොදීම කියන කාරණා. මේ වෙනකොට ජීවිත 12ක් පිළිදීලා තියෙනවා. මේ තත්ත්වය ඇතුලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් ටික දීලා කොවිඩ් මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරන බවක් අපිට පේන්නේ නැහැ. මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඉන්දියාව යලිත් කොවිඩ් එන්නත් නිෂ්පාදනය දෙගුණ කිරීමට සූදානම් වනවා. එසේම නැවතත් අසල්වැසි දිලිඳු රටවලට කොවැක්ස් පහසුකම් යටතේ එන්නත් ලබා දෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇතේ. වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීමේ අනුමැතිය වහා ලබා ගන්නා බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් පවසනවා. එන්නත් දෙකමගත් සංචාරකයන්ට නොවැම්බරයේ සිට යලි රට විවෘත කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඉන්දියාව අසල්වැසි රාජ්‍යන්ට කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් අපනයන යලි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අසල්වැසි දිලිඳු රාජ්‍යන්ට ප්‍රමුඛතාවය දීමටයි ඉන්දිය බලධාරීන් තීරණය කර ඇත්තේ. ඉන්දියාව කොවිඩ් එන්නත් විශාල වශයෙන් නිපදවන ලොව ප්‍රමුඛ රටක්. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය නවතා දැමුවා. ඒ සීග්‍රෙන් ඉහළ ගිය ඩෙල්ටා හමුවේ තම රට වේගවත් එන්නත්කරණයකට ලක් කිරීමේ අවශ්‍යතාවය නිසයි. ඒ අනුව නිෂ්පාදිත කොවිඩ් එන්නත්
එන්නත් බොහෝමයක් ප්‍රයෝජනයට ගනු ලැබුවේ රට තුල එන්නත් කරණයටයි. එක් මාසකට එන්නත් මිලියන 300 බැගින් නිපදවීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති මන්සුක් මන්දවියා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට කොවිඩ් ෆයිසර් එන්නත ආරක්ෂිත බව ෆයිසර් සහ බයෝඉන්ටෙක් සමාගම පවසනවා. මෙම එන්නත ළමුන්ට ලබා දීම සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්නා බවයි සමාගම ප්‍රකාශ කර ඇත්තේ. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය ඇතුළු ලොව පුරා නියාමන ආයතන වෙත අනුමැතියට අවශ්‍ය දත්ත ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බව සමාගම පවසනවා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණයට වඩා අඩුවෙන් වයස අවුරුදු 5 දරුවන්ට ලබා දිය යුතු බවයි සමාගම පවසන්නේ. මොඩර්නා එන්නතද වයස අවුරුදු 5ත් 12ත් අතර දරුවන්ට ලබා දීම පිළිබඳව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. සංචාරකීන්ට යලි රට විවෘත කිරීමට ඇමරිකාව සූදානම් වනවා. එන්නත් මාත්‍රා දෙකමගත් අයට නොවැම්බර් සිට සිය රටට පැමිණීමට ඉඩ දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ කොවිඩ් තොරතුරු සම්බන්ධීකාරක ජෙෆ්රි සෙන්ටා මාධ්‍යයට පවසා තිබෙනවා. මාස 18කට පෙර ඇමරිකාව කොවිඩ් සංචාරක සීමා පනවනු ලැබුවා. සංචාරක සීමා ලිහිල් කිරීමත් සමග එංගලන්තය, යුරෝපා සංගමය සහ අනෙකුත් රටවල එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ අයට ඒ අනුව රට තුලට ඇතුල් වීමේ අවස්ථාව උදා වනු ඇති. ගුවන්තොටුපළේදී කොවිඩ් පරීක්ෂාවට මුහුණ දීමට සියලුම සංචාරකීන්ට සිදුවන බව ජෙෆ්රි සියන්ටා පවසා තිබෙනවා. චීනයේ නිෂ්පාදිත එන්නත්ගත් අයටද මේ ආකාරයෙන් ඇමරිකාවේ සංචාරය කළ හැකිද යන්න තවම ප්‍රකාශ කර නැහැ. මේ අනුව බොහෝ පවුල්වල අයට යලි එකතු වීමේ අවස්ථාව උදා වී තිබෙනවා. කොවිඩ් රෝගය නිසා ඇමරිකාවේ 670,000ක් මේ වන විට මියගොස් තිබෙනවා. කොවිඩ් එන්නතට එරෙහි විරෝධතා නිසා ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම ස්ථාන තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමග කොවිඩ් එන්නත් විරෝධී රැල්ලක් ඇති වුණා. බොහෝ විරෝධතාවලදී පොලිසිය සහ ඕස්ට්‍රේලියානු උද්ඝෝෂකයින් අතර ගැටුම්ද වාර්තා වුණා. එන්නත් විරෝධී රැල්ල නිසා ඉදිකිරීම ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසක් එන්නත් ලබාගෙන නැහැ. ලබන සිකුරාදා වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින් එක් මාත්‍රාවක් හෝ අනිවාර්යෙන් ලබා ගත යුතු බවට එරට රජය නියෝග කර තිබෙනවා. එතෙක් ඉදිකිරීම් ස්ථාන සති දෙකක් වසා දැමීමටයි නියෝග කර ඇත්තේ. මෙම නියෝගය නිසාද දැන් ගැටුම් ඇති වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සිඩ්නි, මෙල්බන්, කැන්බරා නගර තවමත් ලොක්ඩවුන් කර තිබෙනවා. දිගුකාලීන ලොක්ඩවුන් කිරීම හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 2ක් පමණ ආර්ථික අවපාතයකට රට තල්ලු විය හැකි බවටයි එරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටකොඩ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන්නා. ඒ කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා ඉදිරියේ. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටකොඩ මහතා අද දියුරුම් දුන්නා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මෙලෙස එම මන්ත්‍රීවරයා දියුරුම් දුන්නේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව 2021 සැප්තැම්බර් මාස උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා තියෙනවා. මං ඉල්ලීමක් කරන්න කැමති ඇමතිතුමාට ඒ ගැන විභාගය ගැන හොයලා බලලා ගතියුතු පියවර කීපේ අරගන්න කියලා. දැනට අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙන අතර විභාග කොමසාරිස්තුමා සමගද සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ ශිෂ්‍යයින්ට පයිස එන්නත ලබා දෙන්න කියලා. ඒ අදාළ විෂය මාලාවන් උගන්වලා ඒක පවත්වන්න කියලා හැකියක්මනි මා ඔබතුමා ඉල්ලා සිටිනවා. ගිය සතියේ අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳ නියෝගයක් දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡාවට ආරම්භ කළා තියෙනවා. උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා පයිසර එන්නත විභාගයේ පවතින ශිෂ්‍යයන් සඳහා ලබා දීමට ඇට වර්ගයේ විශාලම මිලකට මේ කාල සීමාවල නැ දිගටම යන එකක් තමයි. ගස් ලැබු රෙඩ් ලේඩි ග්‍රාම් 10ක් 6350යි. කිලෝ එකක් 635000යි. මේ ආනයනය කරන
බීජ ඒ සියල්ල බීජ පමණක් නෙවෙයි භාවිත කරන ආහාර භෝග සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒවා මේ රටේ නිෂ්පාදනය කරන තමයි ගරු මන්ත්‍රීතුමා අපේ බලාපොරොත්තුව. අපි පළවෙනි මේ අවුරුදු 3 ඇතුළත ගරු මන්ත්‍රීතුමා අපි අල ලුණු මිරිස් කරේ තමයි අපේ අවධානය යොමු වුණේ. මොකද වැඩිම විදේශ විනිමයක් යන්නේ අල ලුණු මිරිස්. අපි දැන් අපේ රටට අවශ්‍ය මිරිස් නිෂ්පාදනය කරන්න බීජ කිලෝ 2250ක් අවශ්‍යයි. ඒක වගා කරන්න හෙක්ටයාර 10000ක් අවශ්‍යයි. අපි ඒ සියල්ල අඳුරගෙන මේ අවුරුද්දේ 150ක් මිරිස් බීජ අපි නිෂ්පාදනය කරනවා. ඒක වගා කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඟු කිරීම තුළ රටේ මහජන ආරක්ෂාවද දැඩි අවධානමකට ලක් කර තිබෙනවා. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුලම මෙවන් සිදුවීමක් ඇතිවීම විශාල සැකයකට තුරු දෙන කාරණාවක් බව පැහැදිලි. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. එන්.එම්.ආර්.ඒ සහ එපික් ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත. මේ ගිවිසුම අත්සන් කරනකොට කරු විපක්ෂනායක එකතුමනි එන්.එම්.ආර්.ඒ ආයතන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමා 2018 වර්ෂයේ එන්.එම්.ආර්.ඒ මගින් තෝරාගෙන තිබූ එපික් ආයතනයේ අපරීක්ෂාකාරී වගකීම් විරහිත සහ කිවිසුම් ප්‍රකාරව බැකප් පද්ධතිය යාවත්කාලීන පවත්වා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පිළිබඳ තොරතුරු අපට දැනුම් දුන් පසු ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් ගරු සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පොහොර ගැටලුව සහ වීතෝග අලෙවි කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බාහ්‍යංගණය දම්පරාව ගොවි සංවිධානයේ නියෝජිතින් මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. ඔවුන් චෝදනා කරන්නේ රජය ගන්නා විවිධ තීරණ හමුවේ ගොවි ජනතාව මේ වන විට මහත් පීඩාවකට පත්ව සිටින බවයි. විශේෂයෙන් පොහොර සානාධාර ක්‍රමය ඉවත් කළා. කාබනික පොහොර ක්‍රමයකට නැඹුරු වීමට බලාපොරොත්තු වෙනවා. අපි ගොවියන් හැක ඒට විරුද්ධ නැහැ. නමුත් රජය එක පාටම ගත්ත මේ ක්‍රියාවලිය අපි තරයේ හෙලා දකින්න. මේ කාබනික පොහොර භාවිත කරලා අස්සන අඩු වුණොත් මේ සඳහා ගන්න පියවර රජය මොකද්ද කියලා. මුලින්නම් කිව්වා වන්දි ගෙවනවා කියලා. නමුත් මම හිතන්නේ දැන් වෙනකොට කිසිම කතාවක් නැහැ. මේ කාබනික පොහොර පොළොවට එදීමෙන් 130ක හෝ 40ක අස්සන අඩුවීමක් සිද්ධ වෙනවාමයි. අපි ලංකාවේ අපි ගොවියන්ගේ වියවල නියම ප්‍රමිතිය තියෙනවා. අපි හෙක්ටයාර එකට රසායනික පොහොර එකරේ කිලෝ 70ක්. නමුත් කොම්පෝස්ට් පොහොරත් සමග අපිට මේ වෙන පොහොර එපා. අපිට දෙන කොම්පෝස්ට් පොහොර වලින් අපි කමිටි වගා කරා. නමුත් අක්කරයකට අපිට යූරියා කිලෝ 70කුත් ඉතින් ගියාම රතුකුඩු කිලෝ 40ක් විතර ප්‍රමාණයක්වත් මේ ගොවියන් බණ්ඩි කාලේ අපිට මේ කොම්පෝස්ට් පොහොර යොදන්න බෑ. ඒ කාලේ රසායනික පොහොර යොදන්න ඕනේ. අපිට දියර පොහොර එකක් දීලා තියෙනවා. මේ ආලගම් හතකවත් ඉන්න බෑ. දියර පොහොර එක ගැව්වොත් ගඳයි. මේ දියර පොහොර එක යතා තත්ත්වයේ අපි යථා කාලයේදී රජයට හෙළි කරනවා අපි මේ කාබනික වගාවට අපි යනවා අපි කැමැති ඇත්තරම කැමැති ඒ සඳහා අපට අවශ්‍ය පසුබිම් සකස් කර දී යුතුයි මේ ආණ්ඩුව එහෙම නැතුව එකපාරම අපේ ඔළුවට මහා බරක් තිබ්බ වගේ වැඩක් තමයි මේ කරේ ගොවි ජනතාව තලාපෙලන්නේ ඇයි කියන එක අපි කාටවත් ගැටලුවක් වීරයලින්ට වීණා වයනවා වගේ වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ කොතෙක් අඳුර පෑවත් රජයේ මේ කිසි දෙයක් ගණන් ගන්න නැති මට්ටමකට තමයි ඇවිල්ලා තින්නේ ත්‍රිකුණමලය කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකළ සංවර්ධන ව්‍යාපෘතින්වල සිදු වූ අක්‍රමිකතාවයන් පිළිබඳව එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණයක් සිදු කළා. ත්‍රිකුණමලය කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිදු කරගෙන යන අත්නොමතික ක්‍රියාවන් පිළිබඳව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හෙළිදරව්වක් සිදු කළා. උප්පාරි ප්‍රදේශයේ සෝලේවැට්ටුවන් කියලා ප්‍රදේශයේ පාර එක හදලා තියෙනවා. ඒ පාරේ හදපුවට සල්ලි අරන් දෙනවා 2,90,570 අරන් දෙනවා. ඒ පාර තාම හදලත් නැහැ. මෙතන බංජාව සිදු වෙලා තියෙනවා. අපි මන්ත්‍රීතුමාලා සියලු දෙනාම දෙනකටද පස්සේ මේ මෙයාලා ඉත ඉක්මනින් අපි ඊයේ මේ මන්ත්‍රීතුමාලා ඔක්කොම අදාළ දෙනකට ගිහිලා බැලුවා. අදාළ දෙනකට ගියාර කිම්බයි අඩුම අදන්ට අඩු වුණ කිම්බයි ඔක්කොම
අයියේ දෙම්ම අය කොල්ලන් ඇවිල්ලා දාන තැන ඒක සුදුසු නෑ නිකම්ම වතුර යන තැන තුත් නෑ අපි පක්ෂපාත නැතුව ජනතාවට හොඳ දෙයක් වෙන්න ඕන කියලා තමයි අපි පත් කරේ ඒ දෙයක් වෙන්නේ නෑ ඒ අනුව සභාපතිවරයා ලක්ෂ 3කට අධික මුදලක් වියදම් කර ඇති බව පෙන්වා ගමක මාර්ගයක් ඉදිකරන බව පවසමින් ඔහු විසින් එම මුදල ලබාගෙන තිබෙනවා එමෙන්මෙ වෙනි මාර්ගයක් සාදා දී නොමැති අතර තවද මාර්ග බෝක්කු 36ක් සඳහාද සභාපතිවරයා මුදල් ලබාගෙන තිබෙනවා කෙසේ වෙතත් බෝක්කු කැට 16ක් පමණක් අදාළ මාර්ගවලට යොදා ඇති අතර සභාපතිවරයා එම බෝක්කු යොදා ඇත්තේ මේ ආකාරයටයි මාර්ගයේ වාහනයක් හෝ ගමන් කළ නොහැකි ආකාරයට මෙලෙස ක්‍රමවත් ලෙස බෝක්කු කැට දමා තිබෙන අයුරු මන්ත්‍රි වරුන් පෙන්වා දුන්නා මේ බාර මේ තාමනේ මාස 9ක් 10ක් විතර ගියා තාමනේ හරියටම මේ බෝක් එක සෙට් කරලා නැහැ බෝක්කු දාන බෝක්කු යට තමයි වතුර යන්න තමයි බෝක්කු දාන්නේ මේ බලන්නකොට බලන්නකෝ මේ පාර උඩින් තමයි බෝක්කු යන්නේ මෙලෙස මහජන මුදල් අත්නොමතික ලෙස අක්‍රමවත් ඉදිකිරීම් වලට යොදා ගැනීම තුලින් සිදුවන වාසිය කුමක්දයි සියත අප ප්‍රශ්න කරනවා වසර ගණනාවක සිට වල් බිහි වී ඇති අම්පාර ගුණාගොල්ල උඩ පළාත විවිධ සේවා සමුපකාර සමිති ගොඩනැගිල්ල පිළිබඳවයි මේ අනාවරණය වසර ගණනාවක් පුරා ජනතා සේවය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ ගුණාගොල්ල නගරයේ පිහිටි උඩපළාත විවිධ සේවා සමූපකාර සමිති ගොඩනැගිල්ලේ වර්තමාන තත්ත්වයයි මේ. ඉන්ධන පිරවුම් හලක් සහ වී ඇඹරීමේ යන්ත්‍රයක්ද සහිත මේ ගොඩනැගිලි සංකීර්ණය අදවන විට සම්පූර්ණයෙන්ම වල් බිහි වී ගොස් අවසන්. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ස්ථාපිත කර ඇති දැනට ජරා ජීර්ණ වී ඇති උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උඩ පළාත විවිධ සේවා සමූපකාර සමිතිය පිළිබඳව ප්‍රදේශවාසී ජනතාවද අපට අදහස් පළ කළා. පොඩි කලබුණක් තියෙන මෙහා පිටිලාගෙන මෙද මෙහා පැත්තේ තියෙනවා සම්පකර සමිතිය බැංකුව उपकार මෙම භූමි භාගය නවීකරණය කර ජනතා සේවයේ වෙනුවෙන් පළදායී ලෙස යොදවන මෙන් නිසි බලධාරීන්ට අපි වගකීමෙන් යුතුව සිහිපත් කරන්නෙමු. මධ්‍යනුපාත විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න